අයිබුවන් හරි දේ හරියටම කියන සියත දහවල් ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිරම ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත ජනතා දුක කියන්න ජනපති නියමෙන් ඔම්බුඩ්ස්මන්වරේ හම්වැල්ලේ වෙඩිතැබීමක් වැලිමඩ පුද්ගල ඝාතනයක් ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට රත්නපුර ගුරුබැවුලාගම වැල් පාලමට සිදු වූ දේ जनाधिपति गोटाबे राजपक्ष महता अदाल निरधारी उपदेश මේ අතර ජනතාවගේ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා ජනපති නියමෙන් ඔබ්බුට්ස්මන් කාර්යාලයක්ද ස්ථාපිත කර තිබෙනවා. තුපාරාම පුදබිම ආශ්‍රිතව සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙන්නේ තුපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂණ යටතේ කඩින මිනිසුදු කරන ලෙසයි. තුපාරාම පුදබිම පුරාවිද්‍යාත්මක අගයක් සහිත සිද්ධාස්ථානයක් ලෙස පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඊට අදාළ සැලැස්මක් කඩින මිනිසකස් කර දවසරක් ඇතුළත වැඩ නිම जनाधिपति गोटाबे राजपक्ष महता उपदेश लबा दुन्ना अनुराधपुर पेरणी भिक्षु विश्वविद्यालय आयात पारिश्रय रुवन्वेले चैत्यारामेट पवराधी විසි වසරකට පෙර ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණා. එය මෙතෙක් සිදු වී නැතයි රුවන්වැලි චෛත්‍යාරාම අධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ සඳහන් කළා. භික්ෂු විශ්වවිද්‍යාලයේ දැනට භාවිත නොවන පරිශ්‍රය වහාම රුවන්වැලි චෛත්‍යාරාමයට පවරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. රුවන්වැලි චෛත්‍යාරාම අධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් තෝපාරාම චෛත්‍යාරාම අධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානින්ද හිමියන් ලංකාරාම විහාරාධිකාරී පූජ්‍ය රළපිනාවේ දම්බචෝති හිමියන් පූජ්‍ය ඕමල්පේ සුමනරත්න හිමියන් ඇතුළු මහා සංඝරත්නයේද අමාත්‍යංශ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අතර පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් වෙතින් වගකීම් පැහැරහැරීමක් හෝ සීමාව ඉක්මවා ක්‍රියාකිරීමක් සිදුව තිබෙන්නේ නම් හා ඉන් මහජනතාවට අපහසුතාවයක් හෝ පීඩාවක් සිදු වී ඇතනම් ඒ පිළිබඳව සොයා බලා විසඳුම් ලබා දීම සඳහා ජනාධිපති කාර්යාලය තුල ඔම්බුඩ්ස්මන් කාර්යාලය ස්ථාපිත කර ඇති පෞද්ගලික පැමිණිලි ඒකකයට පැමිණිලි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනතාවට දැනුම් දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් ජනාධිපති කාර්යාලය කොළඹ 1 යන ලිපිණියට තැපැල් මගින් හෝ දුරකථන අංක 01112338073 යන දුරකථන අංකය ඔස්සේ හෝ ෆැක්ස් මගින් ombudsman@presidentoffice.lk යන වෙබ් අඩවිය ඔස්සේ පැමිණිලි හා දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ. ලීසින් මාෆියාවේ මැර පිරිසකගේ ඝාතනයකට ලක් වූ සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙම ඝාතනයට එරෙහිව විරෝධතා කිහිපයක්ද පැවැත්ුණා. පහරදී ඝාතනය කළ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විට ඒ මහතාගේ දේහය කැස්බෑවේ පිහිටි ඔවුන්ගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් අද දිනේත් පැමිණ සිටියා. මෙම ඝාතන සිද්ධියට අදාළ මූල්‍ය සමාගම සහ එහි හිමිකරු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සේලම සැකකරුවන් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය මහනුවරදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉල්ලා සිටියා. පිරිසක් වෙනුවෙන් මෙවන් ආකාරයේ අකටයුතු දේවල් වෙමින් මෙවන් ආකාරයේ ජීවිත පූජා කිරීමට සිද්ධ වෙනවා නම් මේ වෘත්තිකයන්ගේ මේ වෘත්තියට ඇති තත්ත්වය කුමක්ද? ඉතින් මේ පිරිස පිළිබඳව මීට වඩා දැඩිව රජයක් කල්පනා කළ යුතුව පවතිනවා. මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න
කරන්නට කියන බව නැවතත් මතක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනකොට මෙවැරි මර ප්‍රහාර එල්ල වෙන එක පිළිකුලෙන් යුතුව අපි හෙලා දකින්න රජයේ මේ පිළිබඳ සොයා බලා මහබැංකුවේ ලියාපදිංචි නැති සියලුම මූල්‍ය සමාගම් වලට විරුද්ධව නඩුපවන ලෙසත් ඔවුන් මේ ලංකාවෙන් ඔවුන්ගේ මූල්‍ය කටයුතු තහනම් කරන ලෙසත් ජනාධිපතිතුමා ප්‍රමුඛ අගමැතිතුමාගෙන් රජයෙන් අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කර මේට සම්බන්ධ වන සියලු දෙනාට දෙන්න ඕනේ උපරිම දැඩි දඬුවම ලබා දී සුනිල් ජයවර්ධන මහතාට සාධාරණ ඉෂ්ට කරන ලෙස මෙතර හංවැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝධ රථ රියදුරකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙහිදී තුවාල ලැබූ ත්‍රිරෝධ රථ රියදුරු මෙවන විට රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. වැලිමඩ ප්‍රදේශයේදීද පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනයක් සිදු වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. හංවැල්ල පොලිස් වසමේ එළමලවල ප්‍රදේශයේදී ත්‍රිරෝධ රථ රියදුරෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලා කුස් තිබෙනවා. ඊයේ පසුවරු 6:00 අතර කාල සීමාවේදී මෙම වෙඩි තැබීම සිදු වෙති බවටයි පොලිසිය සඳහන් කළේ. තුවාලකරු වයස අවුරුදු 34 ක වූ වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝධ රථ රියදුරු අවස්ථාවේල්ල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබමින් සිටින බව පොලිසිය සඳහන් කළා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. හංවැල්ල පොලිසිය විසින් වැඩිදුර විමසීම शुने क्रात्मक आए මෙතර ඊයේ දින දහවල් 12:30ට පමණ වැලිමඩ පොලිස් වසමේ නුගතලාව ප්‍රදේශයේදී පුත්කලයකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට වැලිමඩ පොලිසිය සඳහන් කළා. මරණකරු වයස අවුරුදු 60ක් වූ ජයසූරිය මවත නුගතලාව ලිපිණියේ පදිංචි කරුවෙක්. මියගිය පුත්කලයා එක් දරුපියෙකු වන අතර විශ්‍රාමික ගුරුවරයෙකු බව අප වාර්තාකරු සඳහන් කළා. නිවසෙන් නිවසින් බැහැරව සිටි අවස්ථාවේදී මෙම ඝාතනය සිදු ඇති බවටයි අනාවරණය වුණේ. මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර මෘත ශරීර ඉරාකාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කළා. සිද්ධියට සැකපිට මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවටගෙන නොමැති අතර වැලිමඩ පොලිසිය මගින් මේ වන විට වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ දෙගඩ වීමෙන් මෙවර මහමැතිවරණයේදී ඔවුන් පසුබෑමකට ලක්වන බව අමාත්‍ය ඩලසල්හප්පෙරු මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් අලියයි 83 දැන් දෙකට කැඩිලා. අලියට කෑල්ලයි ටෙලිෆෝන් එකට කෑල්ලයි 83 දැන් දෙකට බෙදෙනවා. ඕකයි 6 වෙනිද නැත්තම් 7 වෙනිද ප්‍රතිඵලයි. මංගල මහත්තයා විලසිනින් තීන්දුවක් ගත්තේ තමනාසල හිතන්නේ මොලේ නැතුව කියලා. ඒක මම දන්නවා එක්කෙනාට එන්න පුළුවන්. ඒක මම ටෙලිෆෝන් එකේ ඉවත් උනේ ඒකෙන් හින්දා. මොකද 6 වෙනිද උදේට කවුරු හරි ටෙලිෆෝන් එක කරකවලා බලන්න නම්බරේ කරකවලා බලන්න මොකද ඇහෙන පණිවිඩේ දුරකථනය ක්‍රියා විරහිත කොට ඇත කරුණාකර පසු අමතන්න අද සජිත් ප්‍රේමදාස් මැතිතුමාගේ පක්ෂේ අපේක්ෂකයෝ ඉල්ලා අස්වෙනවා දිස්ත්‍රික් නායකයෝ ඉල්ලා අස්වෙනවා ඒ වෙන මොනවත් නෙවෙයි ඔවුන්ට පෙර නිමිති පේනවා ඊළඟ මැතිවරණයේ ඔවුන්ට අත් වෙන පරාජය පිළිබඳව ඔවුන්ට යම් යම් අවබෝධයක් නැති වෙනවා අපේ ජයග්‍රහණයේ ප්‍රශ්නයක් නැහැ ජයග්‍රහණය නෙවෙයි අපිට තියෙන අභියෝගය අපිට තියෙන අභියෝගය තමයි රටට ගැළපෙන නායකෙක් පත් කරගන්න ගෝඨාභය මහත්තයාට ගැළපෙන ඒ ප්‍රතිපත්ති ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත් කර ගැනීම තමයි අපිට තියෙන අභියෝගය බවට පත් වෙලා තියෙන්නේ. ජනතා විරෝධය වර්ධනය කිරීමට රාජ්‍ය නිරෝධායන නීති භාවිතා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමේ. ඉතාමත් කැත ආකාරයෙන් මේ උද්ඝෝෂණේ මර්ධනය කළා විශේෂයෙන් මේ සාමකාමී උද්ඝෝෂකයන්ව විසුරුලා දාන තැනට අද මේ රජයේ පත් වෙලා තියෙනවා නිරෝධන නීතිය ඉතාමත් කැත විදියට අද පාවිච්චි කරනවා සමහර මලගෙවල් වල දහස් ගණන් සෙනග හිටියා ජනතාවගේ විරෝධය මර්ධනය කරන්න අද රජය මේ නිරෝධන නීතිය පාවිච්චි කරනවා කියන එක තමයි පැහැදිලි රටේ ජනතාවට ජාතික ආරක්ෂාව ආරක්ෂාව ලබා දෙනවා කියලා ආපු රජය මේ වන විට ලීසින් කම්පැනි හරහා සිවිල් සංගමේ සභාපතිව අපි ඉතාමත් කනගාටු වෙනවා මහා පාරේ මරලා දාන තැනට අද අවිල්ල තියෙනවා මේ ප්‍රජාචන්ත්‍රවාදයට විරුද්ධව විශාල වැඩපිළිවෙලක් රජයේ ක්‍රියාත්මක කරනවා. ඒකට හොඳම උදාහරණය තමයි මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසම මේ රටේ ජනතාව ගැන හිතලා තමන් ස්වාධීනව කටයුතු කිරීමට විරුද්ධව රජයාද නොයෙකුත් ප්‍රකාශ කරමින් ඒ මැතිවරණ කොමිසමේ සමාජිකයන් විශේෂයෙන් පූල් මහත්මයා ඇතුළු අනිකුත් කණ්ඩායමට විශාල බලපෑමක් අද රජයේ ක්‍රියාත්මක කරනවා. ප්‍රජාචන්ත්‍රවාදයේ ඉතාමත් අනුතර තැනකට අද අවිල්ල තියෙනවා.
සමගි ජන බලවේගයට අත්විමට යන පරාජයෙන් මිදීම සඳහා දිනෙන් දිනෙහි සමාජිකයන් ඉවත්වීම ආරම්භ වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් මංගල සමරවීර ඇමතුමා ඉවත් වුණා. ඊට පස්සේ ගාල් එක්කෙනෙක් ඉවත් වුණා. රත්නපුර දිස්ත්‍රික්කෙන් තරඟ කරන නිලුකා ඒකනායක මහත්මියත් ඉවත් වුණා. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ අය ඔක්කොම මාර්තු මාසේ 19 වෙනිදා නාම යෝජනා බාර දුන්නේ Taman mantri වෙයි කියන විශ්වාසයෙන්. අද වෙන විට මාස 3කට පස්සේ ඔවුන්ට ඒ විශ්වාසය නැති වුණේ ආණ්ඩුව සාර්ථකව කොරෝනා රෝගේ මර්ධනය කළ ලෝකයේ කොරෝනා මර්ධනය කළ විශිෂ්ටතම රටවල් අතරට එක් වෙද්දී විපක්ෂය ආණ්ඩුවේ කකුලෙන් ඇදීම නිසා එක්සත් ජාතික පාක්ෂික ඡන්දෙවත් ගන්න ඔය ටෙලිෆෝනේටවත් අලියටවත් බැරි තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒ නිසා Tamanta අත්වෙන්න යන දැවැන්ත අන්ත පරාජයේ මිදෙන්න තමයි මේ අය එක එක්කෙනා ඉවත් වෙන්නේ. වන්නම් මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මහත්තුමාට යෝජනා කරන්නේ දිනෙන් දින වරින් වර එක එක්කෙනා ඇවිල්ලා මම යනෝ කියලා ඉවත් වෙනට වඩා නරකද? සජිත් ප්‍රේමදාස මහත්තුමාම ඇවිල්ලා මේ අන්ත පරාජයක් අපට අත්වෙන්න යනෝ මේක දරා ගන්න බෑ. එක එකා ඉවත් වෙන්න යන්නේ. ඒ නිසා සියල්ලම වෙනුවෙන් අපි සියලුම දෙනා ඉවත් වෙනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා නිවේදනයක් නිකුත් කිරීම තමයි වඩා තුනට හුරු වෙන්නේ. නැත්තම් ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දෙන් තවත් මාස දෙකක් යාල කැලේ හැංගිලා ඉඳයි සිද්ධ වෙන්නේ. සියලු ආගමික නේකරාශීම තුළින් ගොඩනැගුණු සමගි ජනබල වේගයේ සමගිය බිඳ දැමීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙටියාරච්චි මහතා පවසනවා. ඊගාල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. සමගි ජනබල වේගයේ ගොඩනැගුණේ මේ රටේ සියලු ජාතීන් ඒ වගේම සියලු ආගමිකින්ගේ නායකින්ගේ ඒකරාශී වීම තුලින්. ඒ නිසා මේකේ සමගිය කඩන්න කාටවත් පුළුවන් කමක් නැහැ. සමගිය බිඳ දමන්න ලෑස්ති වෙන ඕන කෙනෙකුට මෙතනින් ස්වභාව ධර්මයා විසින් එළියට දානවා. ඒ නිසා මංග දුව ගියයි කියලා අපට අඩු තරමින් අබමල් රේණුක තරමින්වත් මේක ඇඟට දැනෙන්නේ නැහැ. අපි මේ සමගි ජන බලවේගය බිඳ දමන්නට යම් විදියට කුමන්ත්‍රණකාරීන් කටයුතු කරනවා නම් ඒ විතරක් නෙවෙයි නොයෙක් වරප්‍රසාද වලට වරදාන වලට පක්ෂමාරු කරන පාවා දෙන අය මේ තුල නැහැ. නමුත් මේ සමගි ජන බලවේගය තුල ඉන්නේ සමගිය මුල් කොටගෙන ඒකායන අරමුණක් කොටගෙන ජනතාවගේ ආණ්ඩුවක් ලබන අගෝස්තු මාසේ 6 වෙනිදා උදේ වෙනකොට පිහිටවන්නේ කියන පණිවිඩය මේ රටේ ජනතාවට අපි ප්‍රකාශ කරා. සමගිය බලය ජන බලවේගය හින්දා ජනයා එකතු වී තක්කඩි බල බින්දා ටෙලිෆෝනය දිනයි ජය දෝතට කැන්දා කවුරුන් ගියත් අපි ඉමු ජය දද බන්දා ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ නව කොරෝනා වෛරස් ආසාදිතයින් 11458 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී නව ආසාදිතයින් 30 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමගම මෙරට COVID-19 වෛරස ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1880 දක්වා ඉහළ ගියා. දින තුල මෙරටින් හඳුනා ගැනීමු නව කොරෝනා වෛරසය ආසාදිත පුත්කලින්ගේ සංඛ්‍යාව 3ක්. ඒ අනුව මෙරට COVID-19 වෛරසය ආසාදිත පුත්කලින්ගේ සංඛ්‍යාව 1880ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින තුල හඳුනාගත් ආසාදිතයින් අතර නවික හමුදා සමාජිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු විඩත්තලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අතර අනෙක් නවික හමුදා සමාජිකයා මුලදෙව් නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනයට ලක් වෙමින් සිටි පුත්කලෙක්. එමෙත්ම ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතර කුවේට් සිට මෙරටට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුත්කලෙකු දවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින්ගෙන් 1196 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 673 දෙනෙකු නිවසිකව ප්‍රතිකාර ලබනවා. මෙතර ඉන්දියාවට ගොස් නැවත මෙරටට පැමිණ මින්නේරියේ යුද හමුදා නිරෝධායන කඳවුර තුළින් නිරෝධායනය ලද පුත්කලින් 7 දිනක සිය නිරෝධායන කාල සීමාව අවසන් කර නැවත නිවෙස් වෙත පිටත්වීම ඊයේ දින සිදු කළා. වවුනියව සහ පූලියන්කුලම ආදී ප්‍රදේශයන්හි පදිංචි පුත්කලින් ඊයේ දින මෙලෙස සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ 11458කින් ඉහළ ගොස් ඇති අතර එරට මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වන්නේ 3,09,606ක් ලෙසයි.
එනුව ඉන්දියාව කොරෝනා වෛරසයේ වැඩිම පීඩාවට ලක් වූ සිවුන රට ලෙස තවදුරටත් පවතිනවා. ඉන්දියාවෙන් ඊ දිනේදීද කොරෝනා මරණ 386ක් වාර්තා වූ අතර එරට මුළු මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 8890ක් ලෙසයි. කෙසේ නමුත් කොරෝනා වෛරසය ආසාදනය වූ ඉන්දියානුවන් 154332 සුවය ලබා ඇති අතර එරට සුවය ලැබීමේ ප්‍රතිශතය 50%කට ආසන්න බවයි ඉන්දිය සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. එමෙන්ම කොරෝනා වෛරසයේ නව ව්‍යාප්ති කේන්ද්‍රය වන බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව බ්‍රිතාන්‍ය අභිබවා ඉහළ ගොස් තිබෙනවා. බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් 829902ක් වාර්තා වන අතර එරට කොරෝනා මරණ සංඛ්‍යාව 41901ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ හැරුණකොට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. කළු ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන බඹර කොටුව ගඟ හරහා ඉදිකර තිබූ වැල් පාලම සම්පූර්ණයෙන් විනාශ වීම හේතුවෙන් ජනතාව පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් අද තෙවන ඇසට තොරතුරු වාර්තා වුණා. තෙවැනි ඇස මේ රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයයි. රත්නපුර ගුරුබැවුලාගම ග්‍රාම සීමාව සමේ තෝරකන්ද සහ ගෛරයනකම ප්‍රදේශයේ යාකරමින් ඉදි කර තිබෝ වැල් පාලම කාලයක් තිස්සේ මෙම ප්‍රදේශයේ ජනතාවට සිය දෛනික කටයුතු කර ගැනීම සඳහා නගරයට පිවිසීම සඳහා පැවති එකම මාර්ගය බවට පත්ව තිබුණා. ඉකොත් කාලය පුරා රත්නපුර ප්‍රදේශයට බලපෑ දැඩි ගංවතුර තත්ත්වය හමුවේ. කළු ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන බඹර කොටුව ගඟ පිටාර කළා. එම ගංගාව හරහා ඉදිකර තිබූ වසර 100ක් පමණ ඉපැරණි මෙම වැල් පාලම සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් මේ වන විටත් දැඩි පීඩාවට පත් වෙලා. මෙම පාලම විනාශ වීම හේතුවෙන් තේ කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් ගම්වැසියන් සිය තේතලු නගරයට රැගෙන යාමට පවතින අපහසුතාවයේ හේතුවෙන් ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවයන්ට මුහුණ දී ඇති බවයි ප්‍රකාශ කර සිටියේ. පාලම වතුරේ ගිහිල්ලා අපිට මේ මෙගොඩට එන්නේ නැහැ. තේ ඉඩම් ඔක්කොම මෙගොඩ ගොඩේ තියෙන දළු ගෝණියක් අරගෙන මෙතෙන් ආව ගමන් පෝලි මම එනවා. එක දෙනෙක් වතුර ගියාට පස්සේ නම් පාලම් හදලා වැඩකුත් නැහැ. මැරුණට පස්සේ වැඩක් නැහැ නේ මොනවා වුණත් ගමේ. කොච්චර ගිහුවා වෙන වෙන තැන් වලින් ඇල්ලනම් බලලා ගියා කවදාවත් හදලා දුන්නේ නැහැ. පසුගිය 19 වෙනිදා එතුණ දරාණිපාත වර්ෂාවත් සමග පාලම ගංගොතරට ආපදාවට ලක් වුණා. ඉතින් මේ හේතුවෙන් අපේ ප්‍රදේශයේ ජනතාව ඉතාමත් දැඩි අපහසුතා රාශියකට ලක් වෙනවා. අපිට තියෙන තේ වගාව ආශ්‍රිත ආර්ථිකය. ඉතින් තේ තේවක ඉඩම් තියෙන මිනිස්සුන්ගේ එහා පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ ඉඩම් මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ ඉඩම් මෙයා පැත්තේ තියෙනවා පෝර ගිනියන්න දළු ටික නෙලාගෙන මේ පැත්ත රාන් එන්න දැරි අසුරතාවයකට පත් වෙනවා මොකද ගඟේ වතුර මට්ටම කොවිලේ වැඩි වෙනවාද කියන්නේ අපි දන්නේ නැහැ ගමේ මිනිස්සු ගැන හිතලා ජීවිත තර්ජන අවදානමක් වෙන්න කලින් මේ පාලම සකසලා දෙන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ අන්තිම අසන වෙලා ඉන්නේ තේවක ආයුනුයි අපේ ළමයිට පාසල් යන්න විදියකුත් නැහැ මේ හැමදේම මේ තත්ත්වය උදාලා තියෙන්නේ මේ බජට් එක හින්දා අපි යන්නේ නැතනම් නතු දිත් මේ කම්බි පාලම පළස් සභාව හරහා තමයි හදලා දුන්නේ අවදානම ඉතා ඉක්මනින් යොමු කළා අපිට මේ මාර්ගය සකස් කරලා දෙන්න ප්‍රදේශයේ දරුවන් අධ්‍යාපනය ලබන ගෛරෑනගම විද්‍යාලයට ඇති ප්‍රවේශ මාර්ගයට පිවිසීමටද තිබුණේ මෙම වැල් පාලමයි. ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් වසර ගණනාවක් පුරා මෙම දරුවන් මෙම වැල් පාලම උපයෝගී කරගනිමින් අකුරු කරන්නට පාසල් ගියා. කෙසේ නමුත් පාසල් ඇරඹීමෙන් අනතුරුව මෙම වැල් පාලමද අහිමි වීම හේතුවෙන් සිය දරුවන්ගේ පාසල් ගමනටද මේ දැටි තර්ජනයක් විය හැකි බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. ජල විදුලි බලාකාරයකට ජලය ලබා ගැනීම සඳහා වැල් පාලම ඉදිකර තිබූ ස්ථානයට මීටර් 30ක් පමණ දුරින් ඉදි කළ කොන්ක්‍රීට් වේල්ල හේතුවෙන් මෙම පාලම විනාශ වූ බවටත් ගම්වාසීන් චෝදනා කරනවා. ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට කඩිනමින් විසඳුමක් ලබා දීමට කටයුතු කරන ලෙසයි. ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට කඩිනමින් පාලමක් සකසා දී මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙසයි.
අලුත් අය දෙවැනි ඇස ලොව දෙවන විශාලතම බහණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා දකුණු අප්‍රිකාවේ ජොහනස්බර්ග් නුවර සිට ඇන්ටනෝ වර්ගයට අයත් ලොව දෙවන විශාලතම ගුවන් බහණ්ඩ ප්‍රවාහන යානය සහ අසර්බයිජානයේ සිට නාවික ඉංජිනේරුවන් තිදෙන කුරගත් යානයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා ගුවන්තොටුපළ ප්‍රධාන කළමනාකරු උපුල් කලන්සූරිය මහතා ප්‍රකාශ කළේ වොල්ගා ගුවන්සේවයට අත ලෝ දෙවන විශාලතම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටරෝ 124 සිය නැමැති ගුවන් යානය දින 4ක විවේකයක් සඳහා සහ ඉන්ධන ලබා ගැනීම සඳහා දකුණු අප්‍රිකාවේ සිට මෙලෙස මත්තලට පැමිණි බවයි ගුවන් යානයේ ඊයේ රාත්‍රී 10:35ට මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළට ගොඩ බැසීමේ සිදුව අතර ගුවන් යානයේ කාර්යමණ්ඩල සමාජිකයන් 13 දෙනෙකු සිට තිබෙනවා පැමිණි සියලුම දෙනා ගුවන්තොටුපළ පරිශ්‍රය තුලදීම PCR පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු හම්බන්තොට හෝටල් කිහිපයක පිහිටි නවතැන් පොළවල් වෙත රැගෙන යාම සිදු කෙරුණා මෙම පිරිස හෝටල් තුලද වෛද්‍ය පරීක්ෂණයක් යටතේ සිටින බවයි ගුවන්තොටුපළ කළමනාකාරවරයා ප්‍රකාශ කළේ ගුවන් යානයේ නැවත 16 වන දින පසුරු 1:30ට මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළේ සිට තායිලන්තයේ තපාව බලා පිටත් යාමට නියමිතයි මේට අමතරව අද අලුයම අසර්බයිජානයේ සිට තවත් නාවික ඉංජිනේරුවන් තිදෙනෙකු රැගත් කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක්ද මත්තල ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා සරුසාර වී අස්වනු සහිත කුඹුරු දිනපතා ආහාරයට ගැනීම සඳහා පැමිණෙන විශාල කුරුණු රංජක් පිළිබඳ තොරතුරු ත්‍රිකුණමලයේ කින්නියා ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ජෛව විවිධත්වයට හානි පමුණුවමින් කෘෂි කර්මාන්තයේ යෙදීමට කටයුතු කිරීම නිසා ඇතැම් පුද්ගලයින්ගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා වන සතුන්ට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අවස්ථා පිළිබඳව පසුකී දින කිහිපය පුරාත් අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට වාර්තා කළා. එවන් පසුබිමක් තුල ජෛව විවිධත්වයේ සුරකෙමින් පරිසර හිතකාමී ලෙස සිය කුඹුරු වගා කටයුතු සිදු කරන ගොවීන් පිරිසක් අපට ත්‍රිකුණාමලය කින්යාව ප්‍රදේශයෙන් හමු වුණා. මේ උපදකින්නේ සරුසාර අස්වනු සහිත කුඹුර වෙත පැමිණෙන 5000කට අධික වී කුරුළු රංචුවක්. මෙය දකින විට ඔබට සුඳුරු දසුනක් වුවද කින්යා ප්‍රදේශයේ ගොවි ජනතාවට නම් මෙය සුඳුරු වී නැහැ. ඒ ගොවීන් මෙලෙස පැමිණෙන වී කුරුළු රංචුව නිසා දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටින බැවින් සියස්වෙන්ද රැක ගැනීම සඳහා වී කුරුල්ලන් එළවීමට උපාය මාර්ගයක් ලෙස නලා හැඬවීමට එම ප්‍රදේශයේ ගොවීන් හුරුපුරුදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙලෙස තම කුඹුරු වලට පැමිණෙන වී කුරුළු රංචු මෙන්ම අනිකුත් සත්වයන්ගෙන්ද තම වගාවන්ට හානි සිදුවුවත් එය මැඩපවත්වා ගැනීමට ස්වාභාවික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු කරන හේයින් තම අස්වැන්න මෙන්ම සතුන්ගේ ජීවිතද ආරක්ෂා කිරීමට ඔවුන්ට හැකි වූ බවයි මෙලෙස ආදර්ශවත් ලෙස අනෙක් ප්‍රදේශයන්වල ගොවි ජනතාවද කටයුතු කරන්නේ නම් තමන්ගේ වගා භෝග මෙන්ම වන සතුන්ගේද ජීවිත ආරක්ෂා ආකර ගැනීමට හැකිවන බව ඔවුන් අපහා වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඒ වුතත් සමගින් අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් හමු වෙමු. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.